ආයුබෝවන් ප්‍රිය හිතවතුනි අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ වෙනස්ම විදියක ජාතක කතාවක් පිළිබඳව ඒ තමයි පන්නක උපාසකයාගේ අතීත භවයක් පිළිබඳව සාකච්ඡා කෙරෙන සේග්ගු ජාතකය බුදුන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වාසය කරන කාලේ පන්නක උපාසකයා මුල් කරගෙනයි මේ ජාතක කතාව දේශනා කරන්නේ පන්නක උපාසකයා කීප දවසක් බුදුන් වහන්සේ වෙත නොපැමිණි නිසා ඒකට හේතුව විමසපු වෙලාවේදී ඔහු උත්තර දෙනවා මම මගේ දුව පිළිබඳ විමසා බලලා ඇගේ නිර්දෝෂීභාවය වටහාගෙන ඇය සුදුසු ආකාරයේ විවාහයකට පත් කළා ඇයට සුදුසු විවාහයක් කරලා දුන්නා කියලා කියනවා ඒ වෙලාවේදී බුදුන් වහන්සේ කියනවා ඇගේ නිර්දෝෂීභාවය ඔබ පෙර භවයේ අතීතයේ මෙන්න මේ විදිහටයි විමසලා තියෙන්නේ කියලා එසේ ආරාධනා කරන්න ලදුව තමයි මේ අතීත කතාව දේශනා කළ බව සඳහන් වෙන්නේ. අතරම දැන් බෞද්ධ සාහිත්‍යයේ සමහර විට අපට ප්‍රොයිඩියානු මනෝවිද්‍යාවේ එහෙම නැත්නම් නව ප්‍රොයිඩියානු මනෝවිද්‍යාවේ ඔය කාල් ගුස්ටාව් යුง වගේ මනෝවිද්‍යාඥයන් කියපු විදිහේ සමහරවිට සංකීර්ණ මානසිකත්ව ඒ වගේම සංකීර්ණ වූ ජීවන අවස්ථා අපට දක්නට ලැබෙනවා ඒවා සමග සසඳන්න පුළුවන් වෙන විදිහේ ඇතැම් සිදුවීම් බෞද්ධ සාහිත්‍යය හමු වෙනවා දැන් වර්තමානයේ නම් අක්ෂරය වගේ චිත්‍රපටයක් නිර්මාණය වුණොතින් ඒකට බෞද්ධ සමාජය තුළ විරෝධයක් එල්ල වෙන ආකාරයක් දක්නට ලැබෙනවා හැබැයි දැන් ඔය ඊඩිපස් සංකීර්ණයේ දක්වනවා වගේ සමහර සිදුවීම් බෞද්ධ සාහිත්‍යයේ දක්නට ලැබෙනවා උපුල්වන් තේරිගි දැන් මේ උපුල්වන් තේරිගි වල සඳහන් වෙන විදිහට උපුල්වන් තෙරණිය ගිහි කාලයේ තමන්ගේ දුවත් සමග තමන්ගේ පුතාටම සමාන භාර්යාවන් හැටියට කටයුතු කරනවා හැබැයි ඇය නොදැන කියන්නේ ඇය කලින් කිසියම් පුරුෂයෙක් එක්ක විවාහ වෙලා ඉන්නවා ඒ වෙලාවේදී ඔවුන්ට පුතෙක් ඉන්නම ඒ වගේම දුවකුත් ලැබෙනවා ඉතින් මොවුන් අතර නිතර මේ ස්වාමියා සහ භාර්යාව අතර දබර ඇති වෙනවා එක වෙලාවක දුවගේ ඔළුව තුවාල වෙලා එලේ ගලනවා ඔවුන්ගේ දබරයක් නේ මේ දේවල් බලාගෙන ඉන්න බැරුව ඇය ස්වාමියාගේ වෙන් වෙලා යනවා එහෙම ජීවත් වෙන අතරවාරයේ තරුණ දැවකපන්නෙක් ඇය තමන්ගේ භාර්යාව හැටියට තබා ගන්නවා ඒ අතරවාරයේ කිසියම් කලක් ගියාම ඔහු තවත් තරුණ කාන්තාවකුත් කැඳවාගෙන ඉනවා තමන්ගේ භාර්යාවක් හැටියට ඉතින් මේ කාන්තාව දෙන්න දබර කරගන්න නැතුව සමගියෙන් ජීවත් වෙනවා එක අවස්ථාවක වැඩිමහල් කාන්තාව බාල කාන්තාවගේ ඒ ඔළුව බලනකොට හිසේ තිච්ච අර කැළල දැකලා ඒ තමාගේම දුව කියලා වටහා ගන්නවා. ඇයට ඇති වෙනවා හිරිකිතයක්. ඇය බුදුන් වහන්සේ වෙත යනවා. ඒතර ඇයට දැනගන්න ලැබෙනවා මේ ඔවුන්ගේ ස්වාමි පුරුෂ හැටියට ඉඳපු කෙනා වෙන කවුරුවත් නොවේ. පෙර විවාහයේ දරුවම බව පුත්‍රයම් බව. ඉතින් මේ වගේ අතිශය සංකීර්ණ අවස්ථා බෞද්ධ සාහිත්‍යයේ දක්නට ලැබෙනවා මම මේ කිව්වේ උපුල්වන් තේරිගී පිළිබඳව මාටින් වික්‍රමසිංහගේ තේරිගී කෘතියේ ඔය අවස්ථාව දක්වලා තියෙන්නේ මෙන්න මේ විදිහට මව හා දුවවන අපි දෙදෙනා මගේම පුතු එක හිමියාට සමාන විරියන් වීම මේ බව දැන පෙර නොවූ විරු හිරිකිතයෙන් හා හිත් කලවීමෙන් විඳෙමු පීඩා දුකින් තැවි වැහෙන මල ඇති කාමය දුගඳය කටු සහිතය මවත් දුවත් සමාන බිරියන් කලේ පුතාහට හිරි නැති කාමයමයි ඒ මං ඒ කිව්වේ උපුල්වන් තේරිගී පිළිබඳව ඒ වගේම සංකීර්ණ පරීක්ෂාවක් පිළිබඳව තමයි අපට මේ සෙග්ගු ජාතකයේ අතීත කතාවෙන් දක්නට ලැබෙන්නේ ඒ පියා විශේෂම පරීක්ෂාවක් මගින් තමන්ගේ දුවගේ නිර්දෝෂීභාවය දුව කන්‍යාවක්ද කියන කාරණය විමසා බලනවා. එසේ කරන්නේ ඇය වෙත ඔහුගේ රාගයක් ප්‍රකට කිරීමෙන්.
ඒ අතීත කතාවේ කියවෙන හැටියට බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජුරු රජකම් කරන කාලේ බෝධිසත්වයෝ ෘක් දෙවියෙක් වෙලා ඉපදිලා ඉන්නවා වනාන්තරයක. ඉතින් ඒ කාලේ වෙච්ච තව සිදුවීමක් තමයි එක්තරා කෙළඹි පුත්‍රයෙක් ඔහුට ඉන්නවා ඉතා විශිෂ්ට රූපයක් ඇති දුවක්. හැබැයි මේ දුවගේ භාව භව ලීලාවන් කටාක්ෂ නිරීක්ෂණය කියන්නේ මේ නිකන් සෙල්ලක්කාර විදියට සමහරලාට තරුණියොත් සමග නිතරම කෙලි දෙලෙන් පසු වෙන ඒ වගේම ඇස් කොණින් ලන ඒ මනමාල බැලුම් කියලා අපි කියන්නේ අනුරාගී බැලුම් කියලා එහෙම කෙනෙක්. ඒ නිසා මේ පියාට ඇය ගැන සැකයක් ඇති වෙනවා. ඇගේ පැවැත්ම මොන වගේද? ඇය කන්‍යාවක්ද නැද්ද කියලා. ඒක පරීක්ෂා කරන්න ඕනයි කියලා ඔහු කල්පනා කරනවා. එහෙම හිතලා දවසක් ඇගේ අතින් අල්ලාගෙන වනාන්තරයට යනවා. ඒ වනාන්තරයේදී ක්ලේශ වසඟව අත ඇල්ලුවා වගේ එවැනි ලීලාවක් දක්වනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් කෙනෙක් තවත් කෙනෙක්ගේ අත අල්ලන විදිය නැත්තම් පියා දුවගේ අත අල්ලන විදිහයි අනුරාගී පුරුෂයෙක් අත අල්ලලා දක්වන ඒ චර්යාවනුයි අතර වෙනසක් තියෙනවනේ. ඉතින් අනුරාගයෙන් අත ඇල්ලූ විදිහක් තමයි මේ පුද්ගලයා උපාසකයා දක්වන්නේ, මේ කෙළඹි පුත්‍රයා දක්වන්නේ. ඒ වෙලාවේ දුව බයටපත් වෙලා අඬනවා. එසේ අඬනකොට පියා හිතනවා මේ බොරුවට මායමට නැත්නම් මේ වංචාවෙන් අඬනවයි කියලා. ඉතින් ඇගේ හිත තවදුරටත් පරීක්ෂා කරන්න කියනවා. ඉතින් මේ අඬන්න අවශ්‍යතාවක් නැහැ. මොකද පංචකාම විෂය කාටත් සමානයි. මිනිසු කාමයේ හැසිරෙනවා. ඉතින් ඒක අඬන්න දෙයක් නෑ. මේ මේක සාමාන්‍ය දෙයක්, මේ විදියට කටයුතු කරන එක කියලා එවැනි බවක් හඟවනවා. ඒ වෙලාවේදී ඒ දුව කියනවා, තාත්තේ මං එහෙම කෙනෙක් නෙමෙයි. ඒ වගේම ඇයි තවත් දෙයක් කියනවා. ඒක ඇත්තටම හද සසලෙන කාරණ. මොකද්ද කිව්වේ? මේ වගේ දුකක් වෙච්ච වෙලාවක තරුණියක් බේරා ගන්න ඉන්න කෙනා තමයි තාත්තා පියා. ඉතින් ඒ ප්‍රතිෂ්ඨාවට පිහිටට ඉන්න වැඩිහිටියන් දෙමව්පියන් මේ වගේ දුකක් ඇති කරනවා නම් කාටද මේ අවනඩුව කියන්නේ? කාගෙන්ද පිළිසරණයක් අපේක්ෂා කරන්න තියෙන්නේ? ඒකත් සමාජය සම්බන්ධ ඉතා පෘතුල කාරණයක් මේ කියන්නේ. අපි දකින්නවනේ පවුල්වල දරුවන්ට රැකවරණය සැලසිය යුතු අයම සමහරලාට දරුවන් විනාශ කිරීමට කටයුතු කරන අවස්ථා. ඉතින් ඇය ඒ ආකාරයෙන් හඬා වැළපෙමින් තමන්ගේ දුක කියනවා. ඉතින් කොහොම වුණත් මේ තාත්තට අවශ්‍ය වුණේ දුව පරීක්ෂා කරන්න. එහෙම නැතුව තාත්තා ඇත්තටම දුව පිළිබඳ අනුරාගී සිතකින් කටයුතු කළා නොවේ. ඒ කාරණයෙන් ඔහු වටහා ගන්නවා තමන්ගේ දුව නිදොස් බව, ඇය එවැනි වැරදි පැවතුම් නැති කෙනෙක් බව වටහා ගන්නවා. ඒ අනුව සුදුසු ආකාරයේ විවාහයක් කරලා දුන්නාය කියලා මේ ජාතකයේ අවසානයේ සඳහන් වෙනවා. يعني ඉතින් විවාහයක් කරලා දෙනවා නම් ඒ විවාහයට සුදුසු කෙනෙක් හැට සමහරලාට හොසිතුව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පෞල් ජීවිතෙත් අසාර්ථක කර ගන්නවා නම් එහෙම සෙල්ලක්කාර තරුණයන් සමග මේ ඒ හිතුමතේ කටයුතු කරන තැනැත්තියක් නම් ඇය. ඉතින් දැන් ජාතක කතාව සම්බන්ධව කියන්න තියෙන්නේ ඉතින් මේක එක එක විදියට දකින්න පුළුවන්. විචාරය කරන අය සමහරලාට යම් යම් කාලවල ජාතක කතාවට එකතු වෙච්ච අබෞද්ධ ලක්ෂණයක් මේක කියලා කෙනෙක් කියන්න පුළුවන්. කොහොම වුණත් මේ පියාට ඔහුගේ සිත පැහැදිලි, ඔහුගේ සිත පිරිසිදු. ඒ නිසා ඔහු කටයුතු කරන්නේ අත් වශයෙන්ම තමන්ගේ දුව පරීක්ෂා කිරීම සඳහාම පමණයි මේ ජාතක කතාවට අනුව. ඉතින් එක් එක් සංස්කෘතිවල මිනිසුන්ගේ ඇවතුම් පැවතුම් අතර වෙනස්කම් තිබිය හැකි. කොහොම වුණත් ඕනෑම සංස්කෘතියක කෘතියක තමන්ගේ ඒ ආදරණීයයන් දරුවන් හිතවතුන් පරීක්ෂා කරන්න මිනිස්සු එක එක විදිහේ පරීක්ෂණ කරනවා. ඉතින් මේ වගේ පරීක්ෂණයක් කරන එක සමහර විට කිසියම් සංස්කෘතියකට නොගැලපෙන්න පුළුවන්. හැබැයි මේ උපාසකයාගේ, මේ කෙළඹියාගේ, මේ ගිහියාගේ, මේ පුද්ගලයාගේ සිත ඔහුට පැහැදිලි. ඔහුගේ එකම අරමුණ වෙන්නේ දුවගේ ඇත්තම තත්වය මොකක්ද කියන එක වටහා ගන්න. ඒ අනුව තමයි ඔහු මේ පරීක්ෂණය කරන්නේ. ජාතක කතාව අවසානයේ බුදුන් වහන්සේ කියනවා, අතීත කතාවේ ඒ දුව නම් වර්තමාන කතාවේ මේ පුද්ගලයාගේ පන්නක උපාසකයාගේ දුවමයි.
අතීත කතාවේ කෙළඹි පුත්‍රයා ඒ ගිහි මිනිස්සයා නම් මේ පන්නක උපාසකයා ඒ වගේම රුක්ෂ දේවතාව තමන් වහන්සේ කියලා මේ ආකාරයෙන් ජාතක කතාව අවසන් කරනවා පූර්වාපර සන්ධි ගලපමින්. එතකොට ජාතක පොතේ එන වෙනස්ම විදිහක ජාතක කතාවක් හැටියට අපට මේ ජාතකය හඳුනා ගැනීමට හැකියාවක් තිබෙනවා.